ओम शांति। दिदासी देखे जनवरी मसदा हतरवें दिन उदयसन मुरली बाप दादा मधुबन सारे सुमेरी दरुवनी में सारे रहे रावण के दे पलाई उपये रावण टमदी असारे रिकवि निवसत आपसु यायतुल एहेन एवाट अति एल्म इवत करान्न ප්‍රශ්නය සමස්ත ලොවටම සාමයේ සහ සතුට දානය කිරීමේ මාර්ගයක් මක්ද බාබාගේ පිළිතුර හිමිදිරි පාන්දරෙන් අවදිවන්න අසාරීලකවි පරම පියාගේ ස්මරණයේ ඉඳින්න ලොවට සාමයේ දානය කිරීමේ මාර්ගය මේවි සතුට දානය කිරීමේ මාර්ගය සදර්ශන චක්‍රය කැරකීමයි ඥානේ සා යෝගාවෙන් පවණයි ඔබ සදාටම නිරෝගී සහ ධනවත් බවට පත්වන්නේ. පසුව මෙම ලෝකය අලුත් එකක් වනවා ඇත. ගීතය මා ඔබේ රැකවරණයට ගන්න. ඕ රාමා. ඕම් ශාන්ති. මේ භක්ති මාර්ගයේ බැතිමතුන් ගයන ගීතයකි. ඉංග්‍රීසියෙන් කියනවා Give me salvation. हिंदी भाषावे शरणागति इनम आरक्षक स्थानीय पिहिट मे रावण राजधानी निशाई भक्तिवंतयन मिसे गायानी मिनिसु रावण गे पंबई पुलसति ए मे रावण गे राजधानी मव उप्पु वेनवा किसी को मे तेरुम वटा गन्ने नह ओहुन रावणो विनाश किरिमु दिशाई දසේරාව සමරන්නේ ඉන්ද යමක් අඟ වෙනවා දැන් මේ සංගම යුගයයි එයින් ඔබ මේ කාලයේදී රාමාගේ ආරක්ෂාවේ සිටිය යුතුයි ඔබ රාවණව විනාශ කළ යුතුයි අතීතයේ සිදු වූ දේවල් ගැන නාට්‍ය රචනා කර ඇත ඔබ දැන් රාවණගේ සිර කුටියන් පිටව රාමාගේ සරණට ඇවිත් සිටින බව දනී රාවණ රාජ්‍ය රාමාගේ රාජධානිය තුල තිබිය නොහැක රාමාගේ රාජ්‍ය රාවණගේ රාජධානිය තුල තිබිය නොහැක රාම රාජ්‍ය අද කල්පයක් සහ රාවණ රාජ්‍ය අද කල්පයක් කියා සිහිපත් කර ඇත රන් රිදි යුගයන් රාම රාජ්‍ය කියා කියති රාමගේ රැකවරණයට ගිය අය තමයි රාම රාජ්‍ය කියන්නේ ඔබ දන්නවා ඔබ දැන් ඉන්නේ රාමාගේ රැකවරණයේ කියා සමස්ත ලෝකයේම ජලයෙන් වට වූ දූපතකි දූපතක් ඇත්තේ මෙදකයි ලොකු දූපතකට කුඩා දූපත් ඇත සමස්ත ලෝක මතම රාවණගේ රාජ්‍ය තිබෙනවා යන්න ඔය දරුවන් සර්වගේම බුද්ධිය තිබෙනවා ඊ පටන් ගත්තේ කවදාද බාගේ බාගේ වශයෙන් නැතයි සඳහන් කර ඇත රාමාගේ රාජ්‍යයේ සතුට තිබේ ය බ්‍රහ්මාගේ දහවලයි රාවණ රාජ්‍යයේ දුක තිබේ ය බ්‍රහ්මාගේ රාත්‍රියයි අද කල්පයකට ආලෝකය අද කල්පයට අඳුරක් තිබෙනවා රහන්සහරි දී යුගවලදී භක්තියේ නමක් හෝ සලකුණක්වත් නොතිබේ අනතුරුව අද කල්පයක් තඹ සහ යකඩ යුගවලදී භක්ති මාර්ගයේ පවති භක්තිය වර්ග දෙකක් ඇත තඹ යුගෙහි මූලින්ම මිශ්‍රණයක් නැති භක්තියයි තිබුණේ ඉන්පසු යකඩ යුගයේදී භක්තිය මිශ්‍රිත බවට පත් වුණා මේ කාලේ ඕ මත්ස්‍යයන් සහ කිඹුල්ලෝ ආදී වඳින ආකාරය බලන්න මානව ජීවයන්ගේ බුද්ධිය සතෝ රජෝ සහ තමු බවට පත්විය යුතුයි ඔහුත් මේ තත්ත්ව තුළින් යා යුතුයි පරම පියා පැහැදිලි කරනවා ඔබ දැන් රාමාගේ එනම් ශිව බාබාගේ උකුලට ඇවිල්ලා දෙවියන්ටයි බාබා කියන්නේ ඔහු පියා වීන ඔබ අසාති වෙනවාද පියෙක් සැමතනම සිටිනා කෙනෙක් කියා ඔහුන් කියා තිබෙනවා ඒ අහවල් ග්‍රන්ථෙහි පරම පියා පැහැදිලි කරනවා
සර්වව්‍යාප්ති යන ඥානයේ කිසිම යහපතක් ඔබ ලබන්නේ නැහැ. ගැලවීම ලබා දෙන්න නිසකවම අවසි වෙනවා. ඒ ඇත්තෙන්ම වෙනම කෙනෙක් විය යුතුයි. දෙවිපියාණන් තමයි ගැලවීම ලබා දෙන්නේ. මේ ඔබේ දේවමය උපතයි. ඔබ දැන් සිටින්නේ සංගම යුගයේ. සංගම යුගයේ යන මේ කාලේ දහවල හෝ රාත්‍රියේ කියා සලකන්නේ නැත. ලෝ වෙනස් වන විට කෙටි සංගම යුගයේ මිය වෙයි. ඒ යකඩ යුගයෙන් සන්නම යුගයට වෙනස් වෙයි. ඒ රාවණ රාජ්‍යයෙන් රාම රාජ්‍යයට වෙනස් වෙයි. මේ රාම රාජ්‍යයට යන්නයි ඔබ උත්සාහ කරන්නේ. එම නිසා මෙවැනි ගීත ප්‍රයෝජනවත්. මේ ගීපදයක් හෝ ශ්ලෝකයක් වුණත් ඒ අර්ථවත්ය. රාමගේ රැකවරණයට යෑමෙන් ඔබ සතුටින් රාම රාජ්‍යයට යනවා ඇත. එක් කතාවක යම් කෙනෙක් ඇසුවා ඔබට මුලින්ම අවසි සතුටද නැත්නම් දුකද? ඔහුට අවසි සතුටයි කියා පිළිතුරු දුන්නා. මන්ද එවිට ඔහු අරන් යන්නට මාර දූතයා නොවෙනු ඇතැයි ඔහු සිතුවා. කෙසේ වෙතත් ඔහුන්ට එහි අර්ථ තේරුණේ නැහැ. පරම පියා මේ ඉඳ ඉතා පැහැදිලිව කියා දෙනවා. ඔබේ දේව වංශයේ තාමත් උසස් එකක් යන්න ඔබේ බුද්ධිය තුළ ඇත. මුලින්ම බ්‍රාහ්මීන් කුලයයි. පසුව දෙවි දේවතාවන් බවට පත් වෙයි. ඉන්පසුව ශාස්ත්‍රීය වෛශ්‍ය සහ සුද්ධ වෙනවා. මේ කුලයන් පසු කරමින් ආවග ඔබ දන්නවා. දැන් ඔබ බ්‍රාහ්මීන් වී සිටිනවා. විවිධ ස්වරූපවලින් යුත් රූපය හොඳින් පැහැදිලි. සියලු කුලයන් එහි පෙන්වා ඇත. ස්වර්ණම යුගෙහිම පත් 84ක් අරගත නොහැක. මෙම කුල හෝ වංශවල චක්‍රය නොකඩවා කරකි. නාටක චක්‍රය අවසන් වෙන්නයි යන්නේහි තේරුම ඔබේ පත් 84 අවසන් වන බවයි. ඔබ චක්‍රය වටා යා යුතුයි. එම නිසායි ඔබ මේ තරම් කාලයක් දේව වංශයේ සිටිනවා කියත් මේ තරම් කාලයක් ශාස්ත්‍රීය වංශයේ සිටිනවා කියත් පෙන්වා තිබෙන්නේ. මේ ඔබ කලින් දැන සිටියේ නැහැ. මේ අයුරින් වංශ පසු කරමින් යා යුතු බව ඔබ කිසිදා ග්‍රන්ථවල අසා නැහැ. උපත් 84ක් ගන්නේ කවුරුන්ද කියා ඔබ දනී. ජීවාත්ම සහ පරමාත්මේ බොහෝ කාලයක් වෙන්වී සිටියා. මේ ඔප්පු කරන්න භාරතයේ මුලින්ම සිටියේ දේවතාවරු. භාරතයේ සන්නමේ යුගයේ වී තිබුණා. ඒ කාලේ වෙනත් කිසිම ආගමක් තිබුණේ නැහැ. කොහොම වුණත් චක්‍රය කැරකිය යුතුයි. මනුෂ්‍යයන් පුනර්භවගත යුතුයි. චක්‍රය පැහැදිලි කිරීම ඉතා පහසුයි. ප්‍රදර්ශනවලදී කෙසේ පැහැදිලි කළ යුතු දෙයන්න බාබා නිර්දේශ කර තිබෙනවා. දැන් අප නව ලොව කරා යන්නට ඇත. පරම පියා කියයි මෙය පරණ ලෝකයයි. ඔබේ බුද්ධියෙන් මේ පරණ ලෝකය එම පරණ ශරීර සහ සියලුම නෑදෑයින් අයින් කරන්න. නව ලෝකය හැඳවන්නේ බුද්ධියෙනි. මේ අසීමිත අත්හැරීමයි. පැරණි ලෝකයේ ඔබේ ශරීරයේ ඇතුළේ සියලුම නෑදෑයින් අමතර කර දමන්න. පරම පියා කියයි ඔබව අශාරීරික ලෙස සලකන්න. පටන් ගැනීමේදී ඔබ විමුක්ති දේශයේ වැසියන් වී සිටියා. සියලු ආගම්වල අයටයි පරම පියා කියන්නේ. ඔබලා දැන් ආපසු නිවසට යා යුතුයි. කවුරුත් විමුක්තිය සිහිපත් කරනවා. දැන් ඔබේ නිවසට පැමිණි තැනට යලිත් නිරුවත්ව එනම් අශාරීරිකව යන්න. ඔබ නැවතත් අශාරීරික වී ආපසු නිවසට යන්න වෙනවා. ඔබ සමග ඔබේ ශරීරය ගෙන යා නොහැක. ඔබ අශාරීරිකව ආවා වගේම අශාරීරිකව යන්න වෙනවා. චක්‍රයේ තමන් පැමිණියේ කවදාද, හරවා යන්න ඕනේ කවදාද වග පමණක් තේරුම් ගන්න. ඇත්ත වශයෙන්ම දේවතා ධර්මීය අයයි මුලින්ම සන්නම යුගයට පැමිණියේ. ඉතිරි අය නොකඩවා අනුපිළිවෙලින් පහළට එන්න ගත්තා. අශාරීරික ලොවෙන් සියලු දෙනාම පහළට පැමිණියායින් පසු අහපසු යෑමේ ගමන පටන් ගන්නවා. එහි යහයකේ ජීවාත්මයන්ට පමණයි. එම ශරීර රාවණගේ දේපලයි.
ඊනිසා ඊවා ඔබ ආපසු යාමට පෙර රාවණට දිය යුතුයි. මේ දේශයේ සෑම දේම විනාශ වෙන්නයි යන්නේ. ඔබ අසාරීරීකව ආපසු යනවා. පරම පියා කියනවා මම ආවි ඔබ රැගෙන යන්නයි. ඉතා පහසු ලෙස බාබා පැහැදිලි කරනවා. ඒ නිසා එය ධාරණය කරගත යුතුයි. පසු ඔබ ගිහින් අනිත් අයට පැහැදිලි කරන්න. මෙම සහතිකය කරනවා. බාබා අප සවන් දී පසුව එය අන් අයට කියා දෙනවා. මේ පුහුණුවන්ට පමණයි අන් අයට කියා දීමට හැකි වන්නේ. මේ පැරණි ලෝකය ඔබ විසින් පාරිශුද්ධ කිරීමට ඇති බව ඔබ දන්නවා. යෝගාවෙහි ඉඳ ලොවට සාමේසා සතුර දානය කරන්න. එම නිසා බාබා කියනවා රාත්‍රියේ අවදිව යෝගාවෙහි ඉඳ ලොවට සාමේ දානය කරන්න. උදෑසනම අවදි වී අශාරීරික ස්ථිතියේ ඉඳ ගන්න. මේ අයුරින් ඔබ යෝගාව තුළින් භාරතයට විශේෂයෙන් සහ මුළු ලොවටම සාමාන්‍යයෙන්ද සාමදානය දෙන්න. ඉමින්ම චක්‍රයේ දැනුව මතගාමෙන් සතුට දානය කරන්න. දානයෙන් තමයි සතුට ඇතිවන්නේ. එම නිසා උදෑසනම අවදි වී පියාගේ ස්මරණය කරන්න. බාබා මම දැන් ඔබ ළඟට එනවා. මගේ උපත් 84 දැන් අවසන් වෙන්නයි යන්නේ. එම නිසා උදෑසන අවදි වී පළම පියා සිහිපත් කරමින් සාමය සතුට දානය කරන්න. යෝගාසා ඥානය තුළින් ඔබ සුවපත් සා ධනවත් වෙනවා. ඔබ සදා සුඛිත වූ විට ලොව අලුත් එකක් වනු ඇත. රන් සහරි දී යුගවලදී සැවොම සදාකල් සුඛිතව සහ ධනවත්ව සිටි. යකඩ යුගෙහි ඔබ ලෙඩ සහිතව දුප්පත් වී සිටි. අප දැන් සුඛිත ධනවතුන් වීමටයි යන්නේ. ඉන්පසු වැඩ කල්පයක්ම අපගේ රාජධානිය වෙනවා. සතුට තිබෙන්නේ ඔබේ බුද්ධියෙහි. ඥානය ඇතොත් පමණයි ඔබට ලියා දැක්විය හැකි. වසර 2500ක් ආරෝග්‍යමත් සහ ධනවත් වෙන්න ඕන නම් මෙම දේව මේ ස්වාභාවික ප්‍රතිකාර මධ්‍යස්ථානයට පැමිණෙන්න. කෙසේ වෙතත් මේ ඥානය ඇත්තන් ලියාවි අප මධ්‍යස්ථානයක් විවෘත කිරීමත් තව කෙනෙක් එහි ඇවිත් සේවය කිරීමත් නොව සිදුවිය යුත්තේ. මධ්‍යස්ථානයක් විවෘත කළ අයමත් සේවය කළ යුතු වෙනවා. සියලුම ගැටුම් ඇතිවන්නේ පාරිශුද්ධ වීමේ හේතුවෙනි. ඔවුන්ට ඒ විස නොලැබෙන නිසා හිරිහැර කරනවා. දැන් සංගම යුගයයි. එම නිසා ඔබේ බුද්ධිය සතුරු දේශය සහ සාම දේශය සිහි කිරීමට සලස්වන්න. එම නිසායි මිසේ ගයා ඇත්තේ. දුකෙහි සැවම දෙවියන් සිහි කරන අතර සතුටෙහි කිසිවකු හෝසිහි නොකරයි. මේ අපවිත්‍ර වූ ලොවයි. නීතිය එසේ ඇත. සැවම කලියුග අවසානයේදී අපවිත්‍ර වෙනවා. සංගම යුගයේ උදා වූ විට රාම රාජ්‍ය ස්ථාපනය කිරීම සිදුවේ. ඉන්පසු රාවණ රාජ්‍ය අහවර වේ. ඉතිරි සියල්ලම කුඩා ළමුන්ගේ සෙල්ලම් වෙනි. ඔවුන් බොහෝ බෝනික්කන් සාධනවා. අන්නේ නිසයි ඒ සියල්ලටම අන්ධ විශ්වාසයයි කියන්නේ. භාරතෙහිමි වෙන කොහේවත් ඒ තරම් පිළිම සාදන්නේ නැහැ. භාරතෙහි බොහෝසේ ප්‍රතිරූප ඇත. බ්‍රහ්මාගේ දහවල සහ බ්‍රහ්මාගේ රාත්‍රිය සිහිපත් කර ඇත. දහවල දීර්ඝයයි කියන එක වටහා ගත යුතු දෙයකි. මුලින්ම අමිශ්‍ර භක්තියක් තිබුණේ පසුවේ මිශ්‍රිත භක්තිය වුණා. ප්‍රථමයෙන්ම කලා 16ක් පසු කලා 14ක් තිබුණා. එහි අවසානයේදී යම් කලාවන් ඉතිරි වූ නමුත් දැන් පුහිත්ම කලා නැහැ. මේ කාලයේ ලොව තමෝ ප්‍රධාන වියද. තමෝ තත්ත්වය පටන් ගත්තේ යකල යුගයත් සමගයි. දැන් අවසානයේදී තමෝ ප්‍රධාන වුණා කියයි. ලෝකයේ දැන් සම්පූර්ණ ෂේව වූ තත්ත්වයට ළඟා වී ඇත. පැරණි දේවල් ඒ විසින්ම ගිනි ගන්නවා. බම්බු ගස් කැලෑවල ඒවාම ඇවිල ගන්නවා. මිසේ ද ගිනි ගැනීම සිදු වෙනවා. ඔවුන් අතර සුළු දෙයක් සිදුවත් පවා ගිනි තියාන්න ගන්නවා. නිවෙස් වලත් නොවැදගත් දේවලට
ඔවුන් රණ්ඩු සරුවල් වෙනවා. කුඩා දෙයකට මිතුරන් දහතුන්ගේ බිලි කපා ගන්නවා. කෝපයේ දෙවෙනි නැහැ. බලන්න එකිනෙකා මරා ගන්නට කොයිතරම් සූදානමක් තිබෙනවාද කියා. මේ නාටකයයි මූලික දෙදෙනාම ක්‍රිස්තියානින්. මේ දෙදෙනා සමග වුණොත් ඔවුන්ට ඕනෑම දෙයක් කළ හැකි වෙනවා. ක්‍රිස්තියානි ප්‍රධානි පාප් වහන්සේය. ඔහුට බිහිවින් ගෞරවය දක්වයි. කොහොම වුණත් ඔහුට කිසිවකු කීකරු නැහැ. මෙහි පරම පියාද කීකරු නොවන අයට ලැබෙන්නේ විනාශවන සුළු තත්ත්වයකි. ශ්‍රීමත් අනුගමනය කළ යුතු වේ. ශ්‍රීමත් භගවත් ගීතා ඇත. වෙනත් පොත්පත්වල ශ්‍රීමත් සඳහන් වී නැහැ. ශ්‍රී යනු උපත විපතට ඇතුල් වන්නේ නැති උසස්ම උසස් කෙනාය. මනුෂ්‍යයන් පුනරුත්පත්ති ගන්නවා. එම විද්වතුන් උපත විපත අපි බෙව කෙනා වෙනුවට සම්පූර්ණ උපත් 84ක්ම ගත් කෙනාගේ නම ගීතා පැවසූ කෙනා යැයි තු කර ඇත. ඇත්ත වශයෙන්ම අති උත්තරීතර පියා පරමාත්මයයි. ඥානයේ සාගරේ පාරිශුද්ධ සාගරයේ සහ පාරිශුද්ධ කරුවා වන්නේ ඔහු. ඔබ දරුවන්ට වරදානය කරනවා. ඔහුගේ නම වෙනුවට ක්‍රිෂ්ණාගේ නම ඇතුළත් කර ඇත. මුලින්ම ශිවාගේ ජන්මදිනය සහ පසුව ක්‍රිෂ්ණාගේ ජන්මදිනයනවා. ශිව බබා නවලව ස්ථාපනය කරන්න එනවා. එම නිසා මුලින්ම පියාගේ උපත සිදු වෙනවා. දරුවාගේ උපත පසුව සිදුවේ. පියාගේ උපත තුළින් පමණයි ක්‍රිෂ්ණා දරුවාගේ උපත ලබන්නේ. ඒ හුදෙක් එක්කෙනෙක් ගැන කියන්නක් නොවේ. දේවතා සමූහය පිළිබඳව කියා ඇත. ඔවුන් එවැනි වැරැද්දක් කර ඇත. ඔවුන්ගෙන් එක්කෙනෙකු මෙය තීරුම් ගත්තා නම් ඔහුගේ අනුගාමිකයන් ඔහුගෙන් ඈත් වී යනු ඇත. සෑම කෙනෙකුගේම මුහුණ සුදු මෙරිමින් යනු ඇත. මෙය එවන් ලොකු වැරැද්දකි. ඒ නිසයි පරම පියා ආයුතු වන්නේ. කෙනෙකුට පැහැදිලි කිරීම සඳහා කාලය ඇවසි. සියල්ලන්ටම කලින් ඔවුන්ට පරම පිතා පරමාත්මය හා ඇති සම්බන්ධතාවේ විශ්වාසය ඇතිවීමට ඔවුන්ව ප්‍රබෝධ කරවන්න. එවිටයි ඔවුන් දෙවියන් යනු පරම පියායයි වටහා ගන්නේ. අවම වශයෙන් දෙවියන් දෙවියන්ගේ තැනවත් තබන්නේ. සෑම කෙනෙක්ම කෙසේ සමාන වෙයිද? ඔවුන් කියයි මේ සෑම දේම දෙවියන්ගේ අපූර්ව දිව්‍ය ක්‍රියාකාරීත්වයයි කියා. ඔහු එක් ස්වරූපයක් අතහැර තවත් එකක් ගන්නවා කියා කෙසේ වෙතත් දෙවියන්ට පුනුත්පත්තියක් නැහැ. මේ බාප්සා දාදා දෙදෙනා සංයෝග වී සිටින අතර ඔය දරුවන්ට පැහැදිලි කරනවා ඔවුන් කිසිවෙකුගේ බුද්ධියේ බාප් දාදා ගැන වැටහීමක් නැහැ. ඔවුන් කියයි ඔබමයි මව, ඔබමයි පියා කියා. ඔවුන් කියනවා ඕ දෙන පියා නෙමෙයි කියා. එම නිසා මවකුත් අනිවාර්යයෙන්ම අවසි. ඒ කෙසේ වෙතත් කිසිවෙකුගේ බුද්ධියේ මෙය ඇතුල් වන්නේ නැහැ. ඔබ රැකවරණය ප්‍රාර්ථනා කරන විට ඔය දරුවන්ට එය පැහැදිලි කර දෙනු ඇත. රාවණ රාජ්‍ය අවසන් වන විටදී රාමායනවා. රාමාගේ රැකවරණයට යාමෙනු ඔබට ගැලවීම ලබා ගත හැක්කේ. ඔවුන් කියනවා රාම රාජ්‍යයක් ඇති වේවා කියා. සූර්යවංශික රාජධානිය ගැන ඔවුන් කිසිවක් නොදනි. ඔවුන් කියන්නේ රාම රාජ්‍යයක් නව ලොවක් නව භාරතයක් දා වේවා කියායි. ඊය දැන් නිර්මාණය වෙමින් පවතිනවා. ඊය අනිවාර්යයෙන්ම නිර්මාණය වනු ඇත. නාටකය අනිවාර්යයෙන්ම නොනවත්වා සිදුවෙනවා. මෙමයි ගෙනුම මනුෂ්‍යයන්ව දේවතාවරු බවට පත් කරවනවා. මනුෂ්‍යයන්ට කිසිම කෙනෙකු දේවතාවන් කළ නොහැකි. බාබායවිත් මනුෂ්‍යයන්ව දේවතාවරු බවට පත් කරවනවා. මන්ද බාබාමයි දිව්‍ය ලෝකය ස්ථාපනය කරන්නේ. බ්‍රහමින් රෝසරියක් සිහිපත් කරන්නේ නැහැ. ජයග්‍රාහී මල්දාමය විෂ්ණුගේය. අලුතින් නැරඹෙන දේව වංශයමයයි. මීට පෙර රාවන්ගේ යක්ෂ වංශය විය. රාවණ යක්ෂයා ලෙස හැඳින්වේ. එවන් කාන්ස් ජරාසන්ධ වැනි නම් මෙහිදී සිහිපත් කෙරේ. උපතක් පාසා
භෞතික කෙනෙකුගේ උරුමයක් ලැබෙනවා. සන්නම යෝගෙහිදී පවා ඔබට උරුමය ලැබෙන්නේ භෞතික කෙනෙකුගේ. මේ කාලයේදී පමණයි ඔබ අසාරීරික පියාගෙන් උරුමයක් ලබන්නේ. අච්චා සුමිහිරි ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමුවන දරුවන්ට ඔබගේ මව, පියා, බාප් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබෝ දේශනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණේ සඳහා සාරාංශය අංක 1. පැරණි ලෝකයේ ඔබේ ශරීරය ඇතුළු සියලු නෑදෑයින් අමතක කරන්න. එසේම ඔබ ශාරීරික කුසේ සලකන්න. ඔබේ බුද්ධියෙන් නව නිවහන කැඳවන්න. අංක 2. හිමිදිරි පාන්දරෙන් නවදි වී මුළු ලොවටම සාමයේ සතුට දානය කරන්න. වරදානේ ඔබ සූක්ෂම සහ අශාරීරික ස්ථිති පුහුණු කිරීමෙන් කැළඹීම් මැද උසනීහිද පියාට සමාන වේවා. බාබා විස්තර කරනවා ඔබගේ ශාරීරික ස්වරූපයේ සිටම ස්වාභාවික වී ඇතිසේම මා සූක්ෂම සුරදූතයෙක් සහ ශ්‍රේෂ්ඨ අශාරීරික ජීවාත්මයක් ගැන අවධාන දෙකද ස්වාභාවික කරගන්න. මන්ද ශිව පියා අශාරීරික වන අතර බ්‍රහ්ම පියා සූක්ෂමයි. ඔබ දෙදිනාටම සෙනෙහස දක්වන්නේ නම් ඔවුන්ට සමාන වන්න. ඔබගේ ශාරීරික ස්වරූපය තුළ සිටින අතරම එක මොහොතක් සූක්ෂම වීම සහ ඊළඟ මොහොතේ අශාරීරික වීම පුහුණු කරන්න. මෙම පුහුණුව කැළඹිලි මැද්දේ ඔබව නිසසල කරවයි. පාඨය දිව්‍යමය ගුණධම් හිමිකර ගැනීම වඩාත් ශ්‍රේෂ්ඨ ප්‍රභු ප්‍රසාද් එනම් පූජනීය පිණුඹ වේ. දිව්‍යමය ගුණධම් හිමිකර ගැනීම වඩාත්ම ශ්‍රේෂ්ඨ ප්‍රභු ප්‍රසාද් එනම් පූජනීය පිඳුම වේ. සෙනෙහසේ ගැලී සිටීමේ ස්ථිතිය අත්විඳින්න. ඔබ සෙනෙහස පාන කෙනෙකු සිහි කිරීම සඳහා ඔබට උත්සාහයක් දැරීමට අවශ්‍ය වන්නේ නැත. ඔවුන්ව ඉබේටම සිහි වෙයි. ඒ හදවතින් මතුවන සත්‍ය පරාර්ථකාමී සෙනෙහස විය යුතුයි. ඔබ මගේ බාබා, ආදරණීය බාබා කියන විට ඔබ සෙනෙහස පාන කෙනෙකු ඔබට අමතක කර නොහැක. ඔබට පරහිතකාමී ආත්මාර්ථයෙන් තුර සෙනෙහසක් පරම පියාගෙන් හැර වෙනත් කිසිවෙකුගෙන් ලද නොහැක. එබැවින් කිසිම චේතනාවකින් ඔහු සිහි නොකරන්න. නමුත් පරහිතකාමී සෙනෙහසේ ගැලී සිටින්න. ඕම් ශාන්තිය.